මෙදස්සල කාගෙත් ලොකුම කතාබහ තියෙන්නේ පන්දු පල්දු කිරීම ගැන. මේ සිද්ධිය නිසා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මෑත කාලේ හොඳම දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයෝ දෙන්නෙක් වගේම තරුණ ක්‍රීඩකයෙකුගේ ක්‍රිකට් ජීවිතයට ලොකු බලපෑමක් වුණා. අපි බලන්නේ කවුරුත් දන්නා ඒ තුන් දෙනා ගැන නෙවෙයි, ඉතිහාසයේ මේ විදියට පන්දු පල්දු කරලා චෝදනා එල් වුණ අය ගැන. 1977 දී එංගලන්ත ක්‍රීඩකයෙකුණු ජෝන් ලිව තමන්ගේ හිස මත වූ පටියේ තිබූ වැස්ලින් පන්දු මත ආලේප කළා කියලා චෝදනාවක් ආවා. ඒකත් පන්දු පල්දු කිරීම යටතට තමයි වැටෙන්නේ. ඊට පස්සේ නවසීලන්ත ක්‍රීඩක කිස් පිංගල් 1990 දී පන්දු පල්දු කළා කියලා පිළිගත්තත් දැන් වගේ වීඩියෝ සාක්ෂි අද වගේ ප්‍රබල වුණේ නැති නිසා පිංගල්ට ලොකු හානියක් වුණේ නැහැ. එංගලන්තයේ හිටපු ටෙස්ට් නායකයෙකුණු මයිකල් ඇතටන් 1994 දී සාක්කුවේ තිබුණු දූවිලි පන්දු මත ඇතිරීම නිසා පවුම් 2000ක දඩයක් ඔහුට නියම වුණා. 2001 වසරේ දකුණු අප්‍රිකානු සංචාරයේදී ක්‍රිකට් පිටියේ දැවැන්ත ප්‍රතිරූපයක් වෙන සචින් තෙන්ඩුල්කාටත් මේ චෝදනාව ආවා. ඒ පන්දුවේ සීමය නියපොතු වලින් වෙනස් කළා කියලා. හැබැයි පස්සේ ICC කිව්වා සචින් මේ වැඩේ කරලා නැහැ කියලා. 2007 පාකිස්තාන ප්‍රබල වේග පන්දයාවනෙක් වන වකා යුනිස් එංගලන්තයට එරීම තරගයකදී පන්දුව පළුදු කළා කියලා තරඟ තහනමකටත් ලක් කළා. වකා තමයි මේ විදියට තරඟ තහනම් වුණු පළවෙනියා. 2003 අවුරුද්දේ එක් දින තරගයකදී පාකිස්තාන වේග පන්දයාවන් ක්‍රීඩක සොයිබ් අක්තර් පන්දුව සීරීම නිසා තරඟ දෙකක තහනමකටත් ලක් වෙනවා. ඊට පස්සේ 2004 වසරේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරගයකදී ඉන්දියානු ක්‍රීඩක රාහුල් ද්‍රාවිඩ් පන්දු පළුදු කළ වරදට තම තරඟ මුදලින් 50%ක දඩයක් කන්න වෙනවා. 2006 වසරේ තිබුණු තරගයකදී එංගලන්තයට එරෙහිව පන්දු පළුදු කිරීමේ චෝදනාව ලබා පාකිස්තාන කණ්ඩායම තේපානෙන් පසු නැවත පිටියට පැමිණීම ප්‍රතික්ෂේප කිරීම නිසා එංගලන්තයේ ජය ලබා දීමට විනිසුරුවන් තීරණය කිරීමත් පන්දු පළුදු කිරීම ඉතිහාසයේ තිබුණු අපූරු සිද්ධියක්. 2010 වසරේදී එංගලන්ත ක්‍රීඩක ස්ටුවර්ට් බෝඩ් උල්සහිත සපත්තුවෙන් පන්දුව පාගා දැමීම නිසා ඔහුටත් පන්දු පළුදු කිරීමේ චෝදනාවක් එල්ල වුණා. 2010 වසරේදීම පාකිස්තානු ක්‍රීඩක ෂයිඩ් අෆ්‍රිඩි පන්දුව සපා කෑමේ වරදට තරඟ දෙකකට තහනමකට ලක්වීමේ සිද්ධියත් ක්‍රීඩාලෝලීන්ට අමතක නැතුව ඇති. වඩාත් මෑතකදී මේ චෝදනාවට ලක්වුණු ක්‍රීඩකයෙක් තමයි දකුණු අප්‍රිකානු ටෙස්ට් නායක ඩුප්ලෙසි. 2013 දී කලිසමේ සිපරය මත පන්දුව ඇතිල්ලීම නිසා ඩුප්ලෙසිට දඩයක් නියම වුණා වගේම 2016 වසරේදී සපුමින් සිටි යම් රස කැවිල්ලක් පන්දුව මත ආලේප කළා කියලා චෝදනාවකුත් ඩුප්ලෙසිට එල්ල වුණා. ඔහු තමයි පන්දුව පළුදු වීම නිසා මහත්තුරුන්ගේ ක්‍රීඩාව පළුදු වුණු තැන්. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. වීඩියෝට පහලේ තියෙන රතුපාට subscribe button එක click කරලා අපි subscribe කරන්නත්, ඒ වගේම ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාතුලින් ඔබට සුබ දවසක්.